ने धर्म देशना। नमस्कार वेवा बुधुरुवन ते समदा बुधुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवन ते समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवन ते समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवन ते समदाति सारण शरणयामि। साधु साधु साधु। अपगे भाग्यतुन्नासे महा प्रज्ञावेन महा करुणावेन मे लोके किसी श्रमणेकुट ब्राह्मणेकुट आपस्सट करकिय नुहेकिय आकारें प्रवर्तनेकुट वदाल उतुम धर्म चक्रय ए आयुरिन्म प्रवर्तने करन अपगे भाग्यतुन्नासेगे अनुजात पुत्रो अपगे भाग्यतुन्नासेगे अग्रश्रावको प्रज्ञावंत श्रावक्यन्नतर अग्रो अपगे सारिपुत्त महारातन्वासेट नमस्कार वेवास। साध साध मे युगेदी अपट अपगे भाग्यतुन्नासेगे उतुम गुणकंद ए उतुम राहतन्वासेलागे असिरिमत् जीवित गेन ए उतुम श्री साद्धारिमेतुलिन देखला हित पहादवगन्न आकारेन मे उतुम श्री साद्धारिमे कियादुन अपगे गुरुदेवोत्तम परम पूजनीय पिन्नत लोकु स्वामीन वहन्सेट नमस्कार वेवास। साधु साधु। असपे वेड सिटीन गौरवनीय महासंगरत्न नवसराई पिन्वत्नी मे उतुम पिन्बर वस्सान काले ओबट अपगे बुदुरजानन वहन्सेगे उतुम गुणकंद सिहिपत् करमिन भाग्यतुन्नासेगे चरितापदाने गन श्रवणे करन्न इगन गन्न हित पहादवगन्न अवस्थाव लबुना ए वगे मे वस्सान काले पुरावट मे मिहिमडल सुंदर करमिन निकेलेस हदवतक दरागेन मे पोलो तले सुंदर करमिन दंबदेव तले पुरावट वेडम कुट वदाल अपगे लंकाद्वीपे निकेलेस रहतुंगे पादिस्पर्शेन समवत्सुवेन सुंदर कोट वदाल उतुम रहतन वहन्सेलागे चरितापदानयन जीवित कथावन ओबट इगन गन्न वासना उदा वेला तियेनवा। इतिंग ए वस्सान धर्म देशना मालावे उतुम रहतन वहन्सेलागे चरितापदानयन अतर
ප්‍රඥාවෙන් අග්‍ර වූ භාග්‍යවතුන් වහන්සේගේ අනුජාත පුත්‍ර වූ දහම්සක ඒ අයිරින්ම පවර්තනය කරවන උතුම් රහතන් වහන්සේ වන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ චරිතාපදානයේ අපි දැන් ඉගෙන ගන්නේ. පින්වත්නි, කල්පයක් කියන්නේ බොහෝ දීර්ඝ කාලයක්. ඒ කල්ප ලක්ෂයකට කලින් මේට කල්ප ලක්ෂයකට කලින් මේ ලෝකේ පහළ වෙලා හිටියා අනෝමදස්සී නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. ඒ කාලේ එක්තරා බමුණු පවුලක ඉපදුනා බ්‍රාහ්මණ දරුවෙක්. මහත් ධනධාන්‍ය භෝග සම්පත් පිරී ඉතිරී තිබුණු බමුණු පවුලක්. මේ බමුණු පවුලේ ඉපදුනා පින්වන්ත දරුවෙක්. ඒ දරුවගේ නම වුණේ සාරද. තරුණ වයසට එනකොට මේ කාමයන්ගේ ඇති නිස්සාර බව තේරිලා නිරන්තරයෙන්ම කාමයන්ගෙන් වෙන්වීමටයි කල්පනා කළේ. තමන්ගේ මව් බමුණුතුමියගේ පිය බමුණානන්ගේ අභාවයෙන් පසු කෝටි ගණනක් තිබුණු සියලු වස්තුව දුගී මගී යාචකයන්ට වෙනස් සමන බ්‍රාහ්මණයන්ට බෙදා දීලා මේ සාරද තරුණයා තාපස පැවිද්දෙන් පැවිදි බව ලබා ගත්තා. වස්තුව සියල්ල අත්හැරියා. දැන් සාරද තාපසතුමා ශිෂ්‍යෝ 500ක් ඉන්නවා. මේ වගේ වස්සාන කාලයක් ගත කරන්න හිමාල වනයේට වැඩම කළා. හිමාල කන්ද පාමුල සුන්දර වන ගොමුවක් වාසස්ථානේ වුණා. පංච අභිඥා උපදවා ගත්ත, අෂ්ට සමාපatti උපදවා ගත්ත මේ සාරද තාපසතුමා දවසක් තමන්ගේ ආරාමේ හුදෙකලාවේ හිටියේ. ශිෂ්‍ය පිරිස පළවෙල නෙලන්න ගිහිල්ලා ඒ වෙලාවේ අනෝමදස්සී නම්මෝ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක්කා. මහා පිං ඇති කෙනෙක් හිමාල වනයේ ඇසුරු කරගෙන තාපස පැවිද්දෙන් පැවිදි වෙලා ඉන්නවා. උන්වහන්සේ ඉරිදීම් වැඩියා. ඉරිදීම් වඩිනකොට මේ සාරද තාපසතුමා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී දේහය දැකලා සම්බුදුරජාණන් වහන්සේ නමක් බව අඳුනාගෙන වැඩ ඉන්න තිබුණු උසස් මාසනේ පිළියෙල කරලා දුන්නා. අනෝමදස්සි බුදුරජාන්සිට වැඩ ඉන්න. තමන්ගේ ශිෂ්‍ය පිරිස පළවැල නෙලාගෙන එනකොට ඒ පළවැල අතර තිබුණු ප්‍රණීතම කොටස, අග්‍ර කොටස තමන්ගේ ශිෂ්‍ය පිරිස සමගින් බුදුරජාණන් වහන්සේට පූජා කළා. බුදුරජාණන් වහන්සේ දැක්කා උතුම් පින්වන්ත කෙනෙක් මේ පින්වතාණන්ගේ අනාගතයට අනුග්‍රහ පිණිස ඉරිදී බලයෙන් තමන් වහන්සේගේ ශ්‍රාවක බවට පත් වූ ලක්ෂ ගණනක් රහතන් වහන්සේලා වඩම්මවා ගත්තා. සාරද තාපසතුමාට හරි සතුටුයි.
මල්වලින් ආසන හදිරිගස්සලා උතුම් වාසනයක අනෝමදස්සි බුදුරජාන් වහන්සේ වඩා හිඳුවලා තමන්ගේ ශිෂ්‍ය පිරිසට අනිකුත් රහතන් වහන්සේලාට මල් ආසන පිළියෙල කෙරෙව්වා. මල් කොඩයක් හදාගෙන වියනක් ආකාරයෙන් පිළියෙල කරගෙන දවස් හතක් එක දිගට මේ සාරද තාපසතුමා අනෝමදස්සී බුදුරජාණන් වහන්සේට උන්වහන්සේගේ උතුම් සිරසට ඉහළින් මල් කුඩේ දරාගෙන හිටියා. මේ රැස්වෙච්ච පුණ්‍ය මහිමේ දැක්ක අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ අනාගතයේ අග්‍රශ්‍රාවකයෙක් වෙන්න පින තියෙන බව දැනගෙන අනෝමදස්සී බුදුරජාන් වහන්සේගේ අග්‍රශ්‍රාවක බවට පත්වුණු ඒ ශ්‍රාවකයන් වහන්සේට ඒ පිරිස මැදදී ඒතදග්ගම් භික්කවේ මම ශාවකාන අනෝමදස්සී බුදුරජාන් වහන්සේ කියන පින්වත් මහණෙනි මාගේ ශ්‍රාවකයන් අතර ප්‍රඥාවෙන් අග්‍ර වෙන්නේ ශ්‍රාවකයන් අතර අග්‍ර ශ්‍රාවක බවට පත් වෙන්නේ මේ භික්ෂුවයි කියලා අගතනතුරු පිරිනැමුවා. සාරද තාපස්තුමාගේ හිතට ලොකු අදහසක් ඇති වුණා. අනේ මටත් අනාගතයේදී බුදුරජාන් වහන්සේ නමකගේ අග්‍ර ශ්‍රාවකයෙක් නැත්නම් කියලා. බුදුරජාන් වහන්සේට ඇඳිලි බැඳගෙන වන්දනා කරගෙන ඉල්ලා සිටියා. ස්වාමීනි මම මේ කරපු පිනෙන් මම දිව්‍ය සම්පත් කාම සම්පත් පතන්නේ නැහැ. මේ පුණ්‍ය මහිමේ මටත් අනාගතයේදී බුදුරජාණන් වහන්සේ නමකගේ අග්‍ර ශ්‍රාවකෙක් වෙන්න ලැබේවා කියලා. පුණ්‍ය මහිමේ දැකපු අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ විවරණ ලබා දුන්නා. තව කල්පයක් ගෙවුණා, කල්ප ලක්ෂයක් ගෙවුණාම ඔක්කාක කුලේ සම්භව කොට ඇති නමින් ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වන්නේ ඔබයි කියලා බොහෝම සතුටටපත් වුණා. උන්වහන්සේගේ ජීවිතේ නොයෙක් අවස්ථාවල උපදිනකොට එක අරමුණයි තිබුණේ ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වීම. නොයෙක් පින්කම් කරමින් පැමිණුණු උන්වහන්සේ මේ ජීවිතේ රජගහ නුවර නාලක කියන බමුණු ගමේ රූපසාරී නම් වූ බ්‍රාහ්මණ තුමියගේ කුසේ වංගන්ත නම් වූ බ්‍රාහ්මණතුමා නිසා පිළිසිඳ ගත්තා. දසමසක් කැවෑමෙන් ඉපදුණු ඒ සෙඟිති දරුවා ඇහැල මලේ කහපාට හොරු රන්වන් පාට සිරුරක් තිබුණේ. පින්බර කුමාරයෙක් වුණු මේ කුමාරයාට අම්මයි තාත්තයි නම් තිබ්බා උපතිස්ස නමේ. උපතිස්ස තරුණ වයසට එනකොට යට යාළුවෙක් හම්බුණා. එයාගේ නම කෝලිත. දෙන්න දැකපු දවස් ඉඳන් පොඩි කාලේ ඉඳන්ම හරියම ලෙන්ගතුයි. පුදුම මිත්‍රකමක් ඇති වුණේ. ඒ කාලේ රජගහනුවර තිබුණ උත්සවයක් ගිරග්ග සමජ්ජී කියන. නොයෙක් ආකාරයේ නැටුම්, ගැයුම්, වැයුම් වලින් යුක්තව දින ගණනාවක් පුරාවට තියෙන සැනකෙළියක්. ඉතින් මේ උපතිස්ස කෝලිතට හිටිය යාළුවෝ 500ක්. ඒ 500 දෙනත් එක්ක මේ ගිරග්ග සමජ්ජී කියන උත්සවය බලන්න ගියා. ගිහලා උත්සව දිහා බලාගෙන ඉන්නකොට
වෙනදට නොදිනුණු අමුත්තක් හිතේ දැයෙනවා. සින්දු වැහෙනකොට වෙනදා වගේ හිතේ ඒ ගැන ප්‍රීතියක් උපදින්නේ නැහැ. මොකද්ද මේ සද්ද කියලා ඇහෙනවා. ලලනාවන් ලස්සන රඟපානකොට මොකද්ද මේ කරන විකාර වැඩේ කියලා හිතෙනවා. නාට්‍ය රඟපානකොට මොකද්ද මේකේ අර්ථය කියලා හිතනවා. ඉදා චුට්ටක්වත් සතුටු නැහැ. නිස්සාර දෙයක් බව තේරුණා. කිසි අර්ථයක් නැති අර්ථ ශූන්‍ය දෙයක් බව තේරුණා. තමන්ගේ ප්‍රිය යහළුවට කතා කළා. කෝලිත මොකද්ද මේකේ අර්ථය කියලා. ඒ වෙනකොට කෝලිතගේ හිතේ ඒ විදිහම සිතුවිලි ඇති වෙලා වැඩක් නෑ මේ ජීවිතේ. මීට වැඩි අර්ථවත් වූ දෙයක් අපි හොයාගෙන යමු කියලා තමන්ගේ යාළුව 500ට ගේපහම යාළුව 500 දෙනා මේ උතුම් යාළුවන් දෙදෙනාගේ අදහසට එකඟ වුණා. ජීවිත අර්ථයක් හොයාගෙන යනකොට ආරංචි වුණා සංජය කියලා පිරිවැජියෙක් ඉන්නවා. ප්‍රසිද්ධයි. අපි එයා ළඟට ගිහිල්ලා ජීවිත අර්ථය හොයාගමු කියලා එයාගේ දර්ශන ඉගෙන ගත්තා. ගුරුවර යමක් කියනවද කිව්ව පමණින් මනාකොට අර්ථය තේරුම් ගන්නවා. ටික දවසයි ගියේ. ඒ සංජය කියලා දීපු හැම දෙයක්ම ඉගෙන ගත්තා. දවසක් ගිහිල්ලා ඇහුවා, ගුරුතුමනි ඔබ පෙන්වන දේ මෙච්චරයිද? මීට වැඩිය දෙයක් නැතිද කියලා. මොනවද මේ අහන්නේ කියලා ඇහුවා. මීටත් වැඩිය දෙයක් කොහෙන් හොයන්නේද කියලා ඇහුවා. මේක තමයි අවසානේ. මීට වැඩිය දෙයක් ඔයාල කොච්චර හෙව්වත් හොයන්න ලැබෙන්නේ නැහැ කිව්වා. මේ උපතිස්ස කෝලිත තාපසුරු දෙන්න කල්පනා කරා නැහැ. මීට වැඩිය දෙයක් ජීවිතේ ගැන අපි දැනගන්න ඕනේ. ගුරුවරයාටත් නොකියාම දෙන්න කතිකාවතක් ඇති කරගෙන දෙපැත්තකට ගියා. දෙදිසාවට ගියේ. කවුරු හරි කෙනෙකුට පළමුවෙන්ම ජීවිත අවබෝධ කරන දේ මුණ ගැහුණොත් එයා අනිත් කෙනාට ඇවිල්ලා කියන්න ඕනේ කියන කතිකාවතේ. පින්වත්නි, ඒ වෙනකොට අපගේ බුදුරජාණන් වහන්සේ දසමරසෙනග පරාජයට පත් කරන තුන් ලෝකේම ජය අරගෙන අනුත්තර සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා උතුම් ධම්සක ප්‍රවර්තනය කරලා අමාවැසි වස්සවලා ඒ ධර්මයෙන් බිහි වුණු රහතන් වහන්සේලා වැඩ හිටිය යුගය. පස්වග භික්ෂුන් වහන්සේලා අතර ලාබාල භික්ෂුන් වහන්සේ, අස්සජී ස්වාමීන් වහන්සේ බිමට හෙළු ඇස් ඇතිව සංවර ඉදුරන් ඇතිව ගියක් ගාන පිඬු සිඟා වඩිනවා. මේ දර්ශනය දැකූ පමණින්ම උපතිස්ස තාපසතුමාගේ හිත බොහෝ ප්‍රසන්න වුණා. පිණ්ඩපාත කරගෙන ඉවෙන වෙනකන් උන්වහන්සේ පිටපසින් හිමින් හිමින් ගියා. උන්වහන්සේ රුක් සෙවණකට ගිහිල්ලා ඉතා සිහිනුවනින් පිණ්ඩපාත වළඳනකම් බලාගෙන හිටිය. වළඳලා ඉවරුනහම ළඟට ගිහිල්ලා ගෞරවයෙන් කතා කරලා අහනවා, පින්වත් ශ්‍රමණයන් වහන්සේ, ඔබ අන් අය වගේ නෙමේ, හරීම සංවරයි, බිමට හෙළු ඇස් තියෙන්නේ. ඔබ වහන්සේගේ ජීවිතය තුළ යම් සංසිඳීමක් මට පේනවා. ඔබ වහන්සේ ජීවිතය ගැන යමක් අවබෝධ කරගෙන වගේ තියෙන්නේ. ඔබ වහන්සේ අවබෝධ කළේ කුමක්ද? ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? ඒ ගුරුවරයා ඔබට කියලා දෙන්නේ කුමක්ද කියලා ඇහුවා. අස්සජී ස්වාමීන් වහන්සේ කියන පින්වත, මම මගේ ජීවිතය අවබෝධ කරගත්තට ගොඩාක් දේවල් කියන්න දන්නේ නැහැ.
මම මේ ශාසනයට තවම අලුත් කිව්වා. අනේ ස්වාමීනි මට ගොඩක් දේවල් ඕනේ නැහැ කිව්වා. ඔබ වහන්සේ දන්න දේ මට කෙටියෙන් කියන්න කියලා කිව්වා. ඒ වෙලාවේ අස්සජි ස්වාමීන් වහන්සේ කියන යේ ධම්මා හේතු පබව තේසං හේතු තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ ඒවං වාදෝ මහා සමනෝ. මේ හේතුඵල ධමින් හටගත් දේවල් හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. මෙන්න මේ වගේ දෙයක් තමයි මහා ශ්‍රමණයන් වහන්සේ කියන්නේ කියලා පද හතරේ ගාථාව කියනකොට පද දෙකක් අහද්දී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන දුරු වෙලා සෝතාපත්ත්‍යංග පිහිටලා උතුම් සෝතාපන්න බවට පත් වුණා. සෝතාපන්නුණු උපතිස්ස තාපසතුමා තමන්ගේ යාළුවා හොයාගෙන ගිහලා මේ පණිවිඩය කියවුවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමක්, ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමක්, ශ්‍රාවක සංඝරත්නයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමක්, ආරිකාන්ත සීලයක්, ජීවිතය අවබෝධ වුණ මේ උපතිස්ස කෝලිත දෙදෙනා තමන්ගේ යහළුවන් ළඟට ගියා. යහළුවන්ට මේ පණිවිඩය කිව්වා. ගුරුවරයාට කිව්වා. ගුරුවරයාට තේරුම් කරලා දෙන්න බැරි වුණා. තමන්ගේ යහළුවෝ 500 දෙනාත් එක්ක අපගේ භාග්‍යවතුන් වහන්සේ වේළුවනාරාමේ වැඩ ඉන්නකොට භාග්‍යවතුන් වහන්සේ ළඟට දුර ඉඳන්ම බොහෝ පිරිසක් වඩිනවා. එක්කෙනෙක් ඇහැළමලේ පාටින් යුතු රන්වන් පාටයි. අනිත් එක්කෙනා නිල් මානෙල් මල් පෙත්තක ලස්සන තියෙන නිල්වන් පාටින් යුක්තයි. 500 දෙනෙක් පිරිවරාගෙන එන ශ්‍රාවකයන් දෙදෙනා දැක්කාම අපගේ භාග්‍යවතුන් වහන්සේ එතන වැඩ හිටිය භික්ෂුන් වහන්සේලාට කතා කරනවා. ආන්න පින්වත් මහණනි, මාගේ අග්‍ර ශ්‍රාවකයන් දෙදෙනා එනවා. ඔය ඉස්සරහින් වඩින ඇහැල මලේ පාටින් යුතු භද්‍ර යෞවේනේ ඉන්න සොඳුරු ශ්‍රමණයා, එයා නම නිසා උපතිස්ස, සාරිපුත්ත නමින් මාගේ අග්‍ර ශ්‍රාවකයා වෙනවා. ඔය නිල් කටරළු මලේ පාටින් පැමිණෙන මහා තේජස්සති මහානුභාව සම්පන්නති අනිශ්‍රමණය මාගේ ද්විතීය ශ්‍රාවකයා, වමත් ශ්‍රාවකයා වෙනවා. ඉතින් පින්වත්නි, මේ විදිහට පැමුණුණු මේ 500ක් යහළුවන් ප්‍රමුඛ උපතිස්ස කෝලිත දෙදෙනාට අපගේ භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඒ හැම දෙනාම එහි බික්කු භාවයෙන් පැවිද්ද ලබනවා. දිනක් රජගහ නුවර ගිජිකුළු පව්ව පාමුල සූකරකත ලෙනේදී දීඝනක කියලා තාපසෙක් ඇවිල්ලා එයාගේ දෘෂ්ටි ගැන කියනවා. ඒ කියන වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ විජිනිපතක් අරගෙන භාග්‍යවතුන් වහන්සේට පවන්සලමින් හිටියේ. වේදනාව ගැන භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට උන්වහන්සේ පිටපස ඉඳන් හොඳට හිතෙන් කරගෙන අර්ථ නුවණින් නිවසමින් ඒ ධර්මය අහාගෙන හිටියා. ධර්ම දේශනාව අවසන් වෙනකොට දීඝනක තාපසතුමා සෝතාපන්න වුණා. අපගේ සාරිපුත්තයන් වහන්සේ සියලු කෙලෙස්, සියලු අකුසල්, සියලු ආශ්‍රව ශේ කරලා නිකෙලෙස් බව වූ අනාශ්‍ර බව වූ උතුම් වූ අරහත්වයට පත් වුණා. පින්වත්නි, ඒ සාරිපුත්තයන් වහන්සේගේ ගුණකඳ
අපිට මෙච්චරයි කියලා වචනවලින් කියලා නිම කරන්න තරම් අපිට උන්වහන්සේගේ ගුණකඳ තේරෙන්නේ නැහැ. හිතින් හිතලා උන්වහන්සේගේ ගුණකඳ මෙච්චරයි කියලා හිතන්න තරම් අපේ හිත පළල් වෙලා නැහැ. නමුත් ඒ උදාර ගුණේ යුතු නිකලස් ජීවිත ගත කරපු ප්‍රඥාවෙන් අග්‍ර වූ බුදු සසුනක අග්‍රශ්‍රාවකයෙක් වුණු උතුම් රහතන් වහන්සේ නමකගේ ගුණ ටිකක් හරි අහල අපට හිත පහදව ගන්න ලැබෙනවන ඒක මේ මනුස්සලෝ කිපදුණු මිනිසුන් අතර ජීවත්වෙන මනුස්සයෙක් ලබන දුර්ලභ වාසනාව. සාරිපුත්තයන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රයි. උන්වහන්සේට පුදුම නිහතමානීකමක් තිබුණේ. දවසක් සක්මන් මළුවට ගොඩ වෙලා ප්‍රඥාවෙන් අග්‍ර වූ සාරිපුත්තයන් වහන්සේ සංසිඳුණු සිතින් යුක්තව සක්මන් කරනවා. උන්වහන්සේගේ සිවුරු කොනක් ඒ සක්මන් මළුවේ බිම ගෑවෙනවා. මේක දැක්කා අවුරුදු 7ක් වූ එදා පැවිදි වුණු සාමණේර කුඩා ස්වාමීන් වහන්සේ නමක්. දැකලා සාරිපුත්තයන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා, පින්වත් සාරිපුත්තයන් වහන්ස, ඔබ වහන්සේගේ සිවුරු කොනක් බිම ස්පර්ශ වෙනවා. සිවුර මනාකොට පොරව ගන්නාසේක්වා. අපගේ සාරිපුත්තයන් වහන්සේ ඒ කුඩා නමට ඇදලි බැඳගත්තා. පින්න ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ මගේ වරදක් පෙන්වා දුන්නා. මං දැම්මම මනාකොට මේ සිවුර පොරවා ගන්නම් කියලා මනාකොට සිවුර පොරව ගත්තා. ඇදලි බැඳගෙන අහනවා, පින්වත් ආචාර්යයන් වහන්ස, දැන් සිවුර පිළිවෙලට තියනවද කියලා ඇහුවා. බලන්න පින්වත්නි, උන්වහන්සේගේ නිහතමානී බව. ඒ චූටි වරද පෙන්වා දීපු අවුරුදු 7ක් වූ සාමණේර පොඩි ස්වාමීන් වහන්සේට ආචාර්යයන් වහන්සේ කියලා ආමන්ත්‍රණය කළේ. පුදුම නිහතමානීකමක්. අපගේ භාග්‍යවතුන් වහන්සේ ළඟින්ම වැඩ හිටිය භාග්‍යවතුන් ගනුජාත පුත්‍රයා රාහුල කුමාරයාට යසෝදරා දේවිය දිනක් කියනවා, අර යන්නේ ඔබේ පියාණන්. පියාණන් ළඟට ගිහලා දායාද ඉල්ල ගන්න කිව්වා. චූටි රාහුල කුමාරයා, සත් හැවිරිදු රාහුල කුමාරයා, අපගේ භාග්‍යවතුන් වහන්සේගේ සුලැඟෙල් ඉල්ලලා, පියාණනි, මහා ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේගේ සෙවණැල්ලත් මට මහත් සැපයක්. මෞතුමිය මට කිව්වා ඔබ ළඟ මහත් වූ දායාදයක් තියෙනවා කියලා. මා හටේ දායාදය ලබා දෙන සේක්වා. විහාරයට අඬගහන ගියපු රාහුල කුමාරයන් පැත්තකින් වාඩි කරවගෙන අපගේ සාරිපුත්තයන් වහන්සේට පණිවිඩයක් යවනු. පින්වත් සාරිපුත්ත, මේ රාහුලයන් මගෙන් දායාද ඉල්ලනවා. සාරිපුත්ත, අපිට දෙන්න තියෙන එකම එක දායාදයයි, ඒ ලෝතුරු නිවන. ඔබ මේ රාහුලයන් පැවිදි කරන සේක්වා. අපගේ රාහුල ස්වාමීන් වහන්සේට ආචාර්යයන් වහන්සේ වුණ, උපාධ්‍යානන් වහන්සේ වුණේ සාරිපුත්තයන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ අහනව දවසක්, මිනිසුන්ගේ අඳුරු ලෝක දුරු කරන ප්‍රඥාව නම් වූ පහන් ආලෝකයේ දරාගෙන සිටින
සාරිපුත්තයන් වහන්සේට ඔබ නිරන්තරයෙන් ගෞරව කරනවා නේද කියලා. රාහුලයන් වහන්සේ කියනවා මිනිසුන්ගේ අඳුලෝක දුරු කරන ප්‍රඥා පහන්නාලෝකේ දරාගෙන සිටින ඒ සාරිපුත්තයන් වහන්සේ ගැන ගෞරවයෙන් මම වාසය කරන්නේ. දවසක් භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසින් පිණ්ඩපාතේ ගියපු රාහුලයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ රූප වේදනා සංඥා සංකාර මේ රූපය ගැන යම් ආදීනව කියලා දෙනවා. රාහුලයන් වහන්සේ කල්පනා කරන භාග්‍යවතුන් වහන්සේගෙන් අවවාද ලැබුවොත් මං කුමට පිණ්ඩපාත යනවද? මං භාවනා කරන්න ඕනේ කියලා ගහක් යට වාඩි වෙනවා. කය ඍජු කරගෙන එරමිනිය ගොතාගෙන තමන්ගේ පරිමුඛයේ සිහිය පිහිටවගෙන රාහුලයන් වහන්සේ වාඩි වෙලා ඉන්න දකින සාරිපුත්තයන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේ ළම් වෙලා කියනවා, රාහුල ආනාපානසති වඩපුවම මහත්ඵලයි මහා නිසංසයි කියලා. පින්වත්නි, සාරිපුත්තයන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍ර වුණාට ශ්‍රාවකයන් අතර හිටියේ කිසි දෙයක් දන්නේ නැති කෙනෙක් හැටියට. උන්වහන්සේ ප්‍රකට වෙන්න ගියේ නැහැ, මමයි අග්‍ර ශ්‍රාවකයා, මමයි ප්‍රඥාවෙන් අග්‍ර කියලා. දිනක් මන්තානිපුත්ත පුන්න ස්වාමීන් වහන්සේ ගැන ගුණ අහන්න ලැබුණ සාරිපුත්තයන් වහන්සේට. සාරිපුත්තයන් වහන්සේ බල බල හිටියා, කවුද මන්තානිපුත්ත පුන්න ස්වාමීන් වහන්සේ, කවුද මන්තානිපුත්ත පුන්න ස්වාමීන් වහන්සේ කියලා. එක දවසක් පුන්න ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න ඇවිල්ලා දහම් අවවාදයක් ලබාගෙන ගියා. ඒ වෙලාවේ උන්වහන්සේ ජේතවනාරාමෙන් පිටත් වෙනවත් එක්කම එක ස්වාමීන් වහන්සේ නමක් ගිහිලා සාරිපුත්තයන් වහන්සේට කිව්වා, පින්න සාරිපුත්තයන් වහන්සේ, ඔබ නිතර නිතර කී කී හිටිය භික්ෂුවක් ගැන මන්තානිපුත්ත පුන්න කියලා. ආන්ගේ භික්ෂුන් වහන්සේ දැන් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ අවවාද ලබාගෙන ගියා කියලා. අපගේ සාරිපුත්තයන් වහන්සේ මනාකොට සිවුරු පොරවගෙන පාත්‍රයත් අරගෙන ඒ ගමම්ම පිටත් වුණා. පෙනෙන නොපෙනෙන දුරින් යනවා පුණ්‍යයන් වහන්සේගේ පිටුපසින්. පුණ්‍ය ස්වාමීන් වහන්සේ කැලේ ඇතුළට ගිහිල්ලා දෙපට සිවුර බිමින් එළලා භාවනාවට වාඩි වුණා. අපගේ සාරිපුත්තයන් වහන්සේත් ඒ පිටුපසින් ගියා. ඒ පිටුපසින් ගිහිල්ලා පුණ්‍ය ස්වාමීන් වහන්සේට ළඟින් පැත්තකින් වාඩි වුණා. පැත්තකින් වාඩි වෙලා, ඔබ සීල විසුද්ධිය පිණිසද භාග්‍යතුන් වහන්සේගේ ශාසනය බඹසර හැසිරෙන්නේ කිව්වා. නැහැ කියලා කිව්වා. දිට්ඨි විසුද්ධිය පිණිසද කියලා සප්ත විසුද්ධි ගැන මෙහුවා. ඒ වෙලায় යම් දහම් පරයයක් කතා කරනවා සප්ත විසුද්ධිය ගැන. පුන්න ස්වාමීන් වහන්සේ මනාකොට උපමාවක් ගෙනහැර පාලා සාරිපුත්තයන් වහන්සේට යම් දහම් කාරණයක් දේශනා කරනවා. සාරිපුත්තයන් වහන්සේ පුදුමාකාර ප්‍රීතියට පත් වෙනවා. ප්‍රීතියට පත් වෙලා සතුටට පත් වෙලා දහම් දේශනාව අවසානයේදී අහනවා, අනේ පින්වත් ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ ඇසුරු කරන ලැබීම මහත් ලාභයක්. ඔබ වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මනාකොට දන්න කෙනෙක්. ඔබ වහන්සේ නමින් මොකක්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ කියනවා, පින්වත් ආජිමතුන් වහන්සේ, මම නමින් පුන්න සබ්‍රක්‍මචාරින් වහන්සේලා මට කියන්නේ මන්තානිපුත්ත පුන්න කියලා. අනේ මේ පුන්නයන් වහන්සේ යමෙකුට ඇසුරු කරන්න ලැබෙනවනම් ඒකාන්තම ලාභයක්. සාරිපුත්තයන් වහන්සේ කියනවා, මේ පුණ්‍යයන් වහන්සේ ගැන යමෙක් හිත පහදව ගන්නවා නම් ඒ කාන්තිම ලාභයක්. ඔබ වහන්සේ දැක්ම පවා මහත් ලාභයක්.
ඔබවහන්සේ වගේ උතුම් ගුණින් යුතු කෙනෙක් හිස මත තියාගෙන වැඳුම් පිදුම් කළ යුතුයි කිව්වා. පුන්න ස්වාමීන් වහන්සේ අහන පින්වත් ආහිමුතුන් වහන්ස, මට ඔබවහන්සේ ගැන අහන්න බැරි වුණානේ, ඔබවහන්සේ කවුද කියලා ඇහුවා. පින්වත් පුණ්‍යන් වහන්ස, මගේ නම උපතිස්ස. සබ්‍රක්‍මචාරින් වහන්සේලා මට කතා කරන්නේ සාරිපුත්ත කියලා. ඒ වෙලාවේ පුන්න ස්වාමීන් වහන්සේගේ කිලි පුලා යනවා. අනේ මම මෙතෙක් වෙලා කතා කර කර හිටියේ අපගේ ශ්‍රාවකයන් අතර අග්‍ර වූ දහම් සකේ ආකාරයෙන් ප්‍රවර්තනය කරන භාග්‍යවතුන් වහන්සේගේ අනුජාත පුත්‍ර වූ සාරිපුත්තයන් වහන්සේ සමගද, අනේ ස්වාමීනි මම මුලින් දැනගත්තන මම මේ කතා කරන්නේ අපගේ සාරිපුත්තයන් වහන්සේ සමගින් කියලා මට මේ තරම් දෙයක්වත් වැටහෙන එකක් නෑ කිව්වා. ඔබ වහන්සේ පුදුම නිහතමානී. ඔබ වහන්සේ මමයි සාරිපුත්ත කියලා ප්‍රකට වුණේ නැහැ. මමයි ප්‍රඥාවෙන් අග්‍ර කියලා ධර්මය අහනකොට ධර්මයට අගෞරව කළෙත් නෑ. අනේ අපේ සාරිපුත්තයන් වහන්සේ යමෙකුට දකින්න ලැබෙනවන, ඇසුරු කරන්න ලැබෙනවන, කතා කරන්න ලැබෙනවන, සාරිපුත්තයන් වහන්සේ දේශනා කරන යම් ධර්මයක් හාන්න ලැබෙනවන, එයාට ඒක මහත් ලාභයක්. සාරිපුත්තයන් වහන්සේ ඔබ වගේ උත්තමයන් මාගේ හිසමත වැඩ සිටිත්වා කියලා ඒ පුණ්‍යයන් වහන්සේ ගෞරව කළා. ඉතින් පින්වත් මේ විදිහට මේ ශාසනය තුළ උතුම් රහතන් වහන්සේලා ඔවුනොවුන්ගේ ගුණ සඟවාගෙන ඔවුනොවුන්ගේ ගුණවල ප්‍රශංසා කරමින් වැඩ සිටියේ. දවසක් බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් යම් කාරණයක් මුල් වෙලා සාරිපුත්තයන් වහන්සේ ගැන සමහර භික්ෂුන් වහන්සේලා දොස් කියන්න පටන් ගත්තා. මේ කාරණු මුල් වෙලා ඒවා සංසිඳුණට පස්සේ දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් බුදුරජාණන්සේ අහනවා, ආනන්ද ඔබටත් සාරිපුත්තයන් වහන්සේ රුස්සන් නැද්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ ආනන්දයන් වහන්සේ දේශනා කරනවා, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ යම් මෝඩ නැති කෙනෙක් නම්, දුෂ්ට නැති කෙනෙක් නම්, මුලා වෙලා නැති කෙනෙක් නම්, විකෘති නොවූ සිත් ඇති කෙනෙක් නම්, එයාට සාරිපුත්තයන් වහන්සේ රුස්සන් නැති වෙන්න හේතුවක් නැහැ කියලා කියනවා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේ ඉදිරියේදී කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපේ සාරිපුත්තයන් වහන්සේ මහත් වූ නුවණ තියෙන කෙනෙක්, බුද්ධිමත් කෙනෙක්. ඒ වගේම අපගේ සාරිපුත්තයන් වහන්සේ මහා ප්‍රඥාවෙන් යුක්තයි. වහා වැටහෙන ප්‍රඥාවකින් යුක්තයි. ඒ වගේම සාරිපුත්තයන් වහන්සේ වේගවත් වූ ප්‍රඥාවකින් යුක්තයි. ඒ වගේම ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ තියුණු ප්‍රඥාවකින් යුක්තයි. ඒ වගේම අපගේ සාරිපුත්තයන් වහන්සේ වේගවත් ප්‍රඥාවකින් යුක්තයි. ඒ වගේම ස්වාමීනි අපගේ සාරිපුත්තයන් වහන්සේ අවබෝධයෙන් කලකිරීමේ ප්‍රඥාවකින් යුක්තයි. ස්වාමීනි මේ සාරිපුත්තයන් වහන්සේ නැසී දේශනා කරනවා, අපිච්චෝ බන්තේ සාරිපුත්තෝ. ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ තමා තුළ තියෙන ගුණ ප්‍රකට කරවන් නැතුව සංගවාගනයි වාසය කරන්නේ. සත්නුට්ටෝ බන්තේ සාරිපුත්තෝ, අපගේ සාරිපුත්තයන් වහන්සේ ලද චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස කියන සිව්පසෙන් යැපෙන කෙනෙක්, සතුට වෙන කෙනෙක්,
පවිවිත්තෝ බන්තේ සාරිපුත්තෝ. ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ අපගේ සාරිපුත්තයන් වහන්සේ හුදෙකලා මේ විවේකී ඇලුණු සිතින් වාසය කරන්නේ. අසංසට්ඨෝ බන්තේ සාරිපුත්තෝ. ස්වාමිනි අපගේ සාරිපුත්තයන් වහන්සේ මේ ලෝකයත් එක්ක මේ මිනිස්සුත් එක්ක මේ කිසි දෙයක් එක්ක එක් නොවී වෙන්වෙලයි වාසය කරන්නේ. ආරද්ධ වෙරියෝ බන්තේ සාරිපුත්තෝ. ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ අපගේ සාරිපුත්තයන් වහන්සේ අරඹන ලද වීරියෙන් යුක්තයි. වත්තා බන්තේ සාරිපුත්තෝ. ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ අපගේ සාරිපුත්තයන් වහන්සේ ඉතා යහපත් වචන කතා කරන්නේ. වචනක් හමෝ බන්තේ සාරිපුත්තෝ. ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ අපගේ සාරිපුත්තයන් වහන්සේට ඕනෑම දරුණු වචනයක් ඕන නපුරු වචනයක් කිව්වොත් ඒකට පෙරලා නපුරු වචන කතා කරන්නේ නැහැ. ඒ සියලු වචන ඉවසනවා. චෝදකෝ බන්තේ සාරිපුත්තෝ. ඒ වගේම ස්වාමිනි අපගේ සාරිපුත්තයන් වහන්සේ අන් අයතින් යම් වරදක් සිද්ධ වුණොත් ඒ අය කෙරේ මහත් වූ අනුකම්පාවෙන් මහත් කරුණාවෙන් ඒ කරුණු පෙන්වා දෙනවා. ඒ වගේම ස්වාමිනි සාරිපුත්තයන් වහන්සේ පාප ගරහිතෝ. අපගේ සාරිපුත්තයන් වහන්සේ පව්කම් වලට ගරහන කෙනෙක්. ස්වාමීනි මෝඩ නැති, බාල නැති, දුෂ්ට නැති, මුලා වෙච්චි සිතක් නැති, විකෘති නොවි සිත් ඇති කෙනෙක් කොහොමනම් සාරිපුත්තයන් වහන්සේ ගැන අපහදීවිද? රුස්සන් නැති වේවිද කියලා ඇහුවා. මේ විදිහට ආනන්දයන් වහන්සේගේ ප්‍රිය යහළුවා නන්නුනේ සාරිපුත්තයන් වහන්සේ. සාරිපුත්තයන් වහන්සේ පිරිනවම් පාපු දවසේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා, ස්වාමීනි මට දිසා වැටහෙන්නේ නැතුව ගියා කියලා. ආනන්දයන් වහන්සේ පස්සේ කාලෙකදී තේර ගාථාවල කියනවා, සාරිපුත්තයන් වහන්සේ මගේ ප්‍රිය යහළු උතුම් සම්බ්‍රක්මචාරින් වහන්සේ, උන්වහන්සේ පිරිනවම් පාපුවම මට මහා පාළුවක් දැනුණා. ඒ උදාර ගුණ ඇති මගේ යහළුවන් පිරිනවම් පාලා දැන් ඉන්න යහළුවන් මට ගැලපෙන්නෙත් නෑ කියනවා. ඒ නිසා මම මගේ යාළුවා හැටියට කායානුපස්සනාව වඩනවා කියනවා. පින්වත්නි දවසක් පෝය කරලා වස්සාන කාලේ පවාරණයේ දවස. පවාරණය කියන්නේ භික්ෂුන් වහන්සේලාට පවරනවා, මං අතින් යම් වරදක් සිද්ධ වෙලා තියෙනවනම් මට ඒක පෙන්වා දෙන්න කියලා. භාග්‍යතුන් වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාන භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ 500ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන, ශ්‍රාවකයන් පිරිවරාගෙන එදා පවාරණ දවසේ එලිමහනේ පුන්සඳ පායපු දවසක වැඩ සිටියේ. භාග්‍යතුන් වහන්සේ සාරිපුත් භික්ෂුන් වහන්සේලාට පවරනවා, පින්වත් මහණෙනි මාගේ කයෙන් හෝ වචනයෙන් හෝ යම්කිසි වරදක් වෙලා ඇත්නම් ඔබ ඒ ආකාරයේ වරදක් දකිනවාද කියලා. ඒ වෙලා අපගේ සාරිපුත්තයන් වහන්සේ භික්ෂුන් වහන්සේ අතරින් නැගී සිටියා. සිවුර ඒකාංශ කරලා පොරව ගත්තා. භාග්‍යතුන් වහන්සේගේ දිසාවට ඇදිලි බැඳගෙන වන්දනා කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිට භාග්‍යතුන් වහන්සේගේ කායික ක්‍රියාතුල හෝ වාචික ක්‍රියාතුල හෝ අපිට දකින්න කිසිම දෝෂයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ නූපන් නිවන් මඟ නූපවදවන කෙනා, හට නොගත් නිවන් මඟ හට ගන්වන කෙනා, මග්ගවිදු මාර්ගේ මනාකොට දන්න කෙනා, මග්ගකෝවිදු මාර්ගේ මනාකොට දක්ෂ කෙනා,
අමතස්ස දාතා මේ ලෝකෙට අමෘතය දන් දෙන්නේ ඔබ වහන්සේයි. ධම්මස්වාමී ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ධර්මයට ස්වාමියා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගෙන් අහලයි මේ ශ්‍රාවකයන්නේ ධර්මයෙන් ඒ අමා නිවන ලබන්නේ කිව්වා. ඒ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට ඇඳලි බැඳගෙන කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පවරනවා මාගේ කායික ක්‍රියාවක් හෝ වාචික ක්‍රියාවක් හෝ යම් වැරැද්දක් ඇත්නම් භාග්‍යවතුන් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් ඒ වරද පෙන්වා දෙනසේක්වා කියලා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, නක්වාහං සාරිපුත්ත කිංචි ගරහාමි කායිකම් වා වාචසිකම් වා. සාරිපුත්ත ඔබ තුල ගැරහේ යුතු ආකාරයේ පොඩි හෝ කායිකවත් වාචික ක්‍රියාවක්වත් කරන්න නැහැ. ශාස්ත්‍රඥ වහන්සේ තමන්ගේ අනුජාත පුත්‍රයා වර්ණනා කරනවා, පණ්ඩිතත්වං සාරිපුත්ත සාරිපුත්ත ඔබ මහත් වූ බුද්ධිමත් කෙනෙක්. මහා පඤ්ඤොත්වං සාරිපුත්ත සාරිපුත්ත ඔබ මහත් වූ ප්‍රඥාවකින් යුක්ත කෙනෙක්. පුතු පඤ්ඤොත්වං සාරිපුත්ත සාරිපුත්ත ඔබ වහා වැටහෙන ප්‍රඥාවකින් යුක්ත කෙනෙක්. හාස පඤ්ඤොත්වං සාරිපුත්ත සාරිපුත්ත ඔබ තියුණු ප්‍රඥාවකින් යුක්ත කෙනෙක්. ජවන පඤ්ඤොත්වං සාරිපුත්ත සාරිපුත්ත ඔබ වේගවත් ප්‍රඥාවකින් යුක්ත කෙනෙක්. තික පඤ්ඤොත්වං සාරිපුත්ත සාරිපුත්ත ඔබ තියුණු ප්‍රඥාවකින් යුක්ත කෙනෙක්. නිබ්බේධික පඤ්ඤොත්වං සාරිපුත්ත සාරිපුත්ත ඔබ අවබෝධයෙන්ම කලකිරණ ආකාරයේ ප්‍රඥාවෙන් යුක්ත කෙනෙක් කියලා සාරිපුත්යන් වහන්සේ වර්ණනා කළා. පින්වත්නි දවසක් භික්ෂුන් වහන්සේ නමක් උන්වහන්සේගේ සිවුරු පොට ඒ භික්ෂුවගේ සිරුරේ වැදුනා කියලා බුදුරජාන් වහන්සේට ගිහිලා චෝදනා කළා. සාරිපුත්යන් වහන්සේ ගහලා පෙළලා පිටත් වුණා කියලා. ඒලා සාරිපුත්යන් වහන්සේ කැඳවල අපගේ භාග්‍යතුන් වහන්සේ මේ ගැන අහනකොට උන්වහන්සේ කියන, ස්වාමීනි කායානුපස්සනාව වඩන්නේ නැති කෙනෙක් නම් ওই විදියට සම්බ්‍රක්මචාරින් වහන්සේගේ ඇඟේ ගැටිල වැදිලා සමාව ගන්න නැතුව යන්න පුළුවන් කියනවා. ස්වාමීනි මම මේ ගින්න වගේ ඉන්නේ කියලා කියනවා. මේ ගින්නට පිරිසුදු දෙයක් දානවා අපිරිසුදු දෙයක් දානවා. හැබැයි ගින්න කම්පා වෙන්නේ ස්වාමීනි මමත් ඔය වගේ ගින්නට සමාන හිතෙන් ඉන්නේ. කැමැති අකමැති දෙයකින් මගේ හිත යට වෙන්නේ. ස්වාමීනි මේ මහ පොළොවට පිරිසුදු දෙයක් දානවා අපිරිසුදු දෙයක් දානවා. මහ පොළොව කම්පා වෙන්නේ නැහැ. මමත් ඒ වගේ අප්‍රමාණ මෙත්සිතකින් යුක්ත කෙනෙක්. ඒ වගේම ස්වාමීනි මේ ජලය පිරිසුදු දෙයක් සෝදනවා අපිරිසුදු දෙයක් සෝදනවා. ස්වාමීනි ඒ වගේ මම හොඳට මේ ජලය සමාන කරලා වඩපු හිතක් තියෙනවා. ස්වාමීනි මේ සුළඟ පිරිසුදු දෙයටත් හමනවා අපිරිසුදු දෙයටත් හමනවා. ඒ වගේ මමත් සුළඟ සමාන වූ සිතකින් ඉන්නේ. ස්වාමීනි අං දෙකම කඩපු ගොනෙක් හන්දියක් හන්දියක් ගානේ පාරක් පාරක් ගාන යනවා කිසි සතෙකුට හිංසාවක් නැහැ. ස්වාමීනි මමත් අං කඩපු ගොනෙක් වගේ නිහතමානී සිතින් ඉන්නේ. ස්වාමීනි රොඩි කොල්ලෙක් පැසක් අතට අරගෙන ගෙයක් ගියක් ගානේ පිණ්ඩපාත යනවා. ස්වාමීනි මමත් ඒ වගේ නිහතමානී සිතින් මම රොඩි කොල්ලෙක් හා සමාන සිතින් ගෙයක් ගියක් ගානේ පිණ්ඩපාත යන්නේ. ස්වාමීනි මේ පාපිස්ස පිරිසුදු දෙයත් පිහදාන අපිරිසුදු දෙයත් පිහදානවා. හැබැයි පාපිස්සයකින් කම්පාවටපත් වෙන්නේ නැහැ. ස්වාමීනි මාත් ඒ වගේ පාපිස්සක් වගේ සිතින් ඉන්නේ.
බලන්න පින්වත්නි, දෙවියන්ගේ බඹුන්ගේ පූජාවට බඳුන්නුණු ශාසනයේ අග්‍රශ්‍රාවකෝ සාරිපුත්යන් වහන්සේ නිහතමානී වූ සිතින් වැඩ සිටියේ. සුන්දර වූ හදමඩලක් දරාගෙන උන්වහන්සේ වැඩ සිටියේ. පින්වහන්සේ උන්වහන්සේගේ ආයු සංස්කාර ටිකෙන් ටික ගෙවි ගියා. උන්වහන්සේට තිබුණ බඩේ අමාරුවක්, ඒ බඩේ අමාරුව වැඩි වුණා. උන්වහන්සේ බැලුවා මට තව කොච්චර කල්ද ජීවත් වෙන්න තියෙන්නේ. උන්වහන්සේ දැක්ක තව බොහෝම ටික දවසයි මට ජීවත් වෙන්න තියෙන්නේ. සාරිපුත්යන් වහන්සේ හිටියා, පිරිමි සහෝදරයෝ 3 දෙනෙකුත්, ගැහෙන සහෝදරයෝ 3 දෙනෙකුත්. මේ හැම දෙනාම ශාසනය තුළ පැවිදි වුණා, අරහත්ත්වයට පත් වුණා. නමුත් අම්මා මිත්‍යා දෘෂ්ටිකව හිටියා. උන්වහන්සේ කල්පනා කරා, මං ජීවිත අවසාන මොහොතේ හරි මගේ අම්මට පිහිට වෙන්න ඕනේ කියලා. ආයු සංස්කාර ගෙවිය ගියපු අපගේ සාරිපුත්යන් වහන්සේ උන්වහන්සේගේ සමවත් සුවයෙන් අදිෂ්ඨාන කරලා වේදනාව යටපත් කරගත්තා, අසිනේප යටපත් කරගත්තා. නමුත් ජීවත් වෙන තින බොහෝම ටික දවසයි, දවස් කීපයයි. උන්වහන්සේ මහා කාරුණික අපගේ භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න ගියා. උන්වහන්සේ ඇහුවා, ස්වාමීනි, අතීතයේ වැඩ සිටිය ශාසනවල ඒ අග්‍රශ්‍රාවකයන්ද පළමුවෙන් පිරිනුවම් පෑවේ, එහෙමත් නැත්නම් ශාස්ත්‍රඥ වහන්සේද කියලා? අග්‍රශ්‍රාවකයන් පිරිනුවම් පව බව උන්වහන්සේ දැනගත්තා. උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ පිරිනුවම් පාන්න අවසර ගත්තා. තල්ගස් 7ක් උඩට අහසට ගිහිලා ප්‍රාතිහාර්ය පාලා උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කරගත්තා. මොවින් සිප ගත්තා, ස්වාමිනි, බොහෝ කාලයක් තිස්සේ මම බලබලා හිටිය ඔබ වහන්සේගේ මේ සිරිපතුල් මුව මඩල ස්පර්ශ කරලා වන්දනා කරගන්න. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ මට පිරිනුවම් පාන්න අවසර දෙනසේක්වා කිව්වා. භාග්‍යවතුන් වහන්සේ අවසර දීලා කුටියට වැඩම කළා, සුගන්ධ කුටියට වැඩම කළා. සාරිපුත්තයන් වහන්සේ අපගේ භාග්‍යවතුන් වහන්සේ කුටියට ඇඳිලි බැඳගෙන 3 වටක් ප්‍රදක්ෂිණා කළා. සිව් දිසාවේදී ඒ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. උන්වහන්සේ තමන් උපන් ගමට, නාලක ගමට වැඩම කළා. තමන් උපන් නිවසට වැඩියා. තමන්ගේ මෞතුමිය ඒ වෙලාවේදී ඇවිල්ලා වන්දනා කළා. නමුත් අම්මා පිළිගන්න කල්පනා කරේ නෑ, මේ තමයි රහතන් වහන්සේ නමක්. නමුත් ඒ වෙලාවේදී අපගේ භාග්‍යවතුන් වහන්සේ උපස්ථාන කරන්න මහා බ්‍රහ්මයා පැමුණුණා. එළිය විහිදවගෙන සක්දෙවිඳු පැමුණුණා. මේ ආලෝකය දැකපු තමන්ගේ මව ඇහුව, පුතේ, ඒ කවුද එළි විහිදවගෙන ආවේ කියලා. ඒ වෙලාවේ සාරිපුත්තන දේශනා කළා, ඔබ යම් මහා බ්‍රහ්මයෙකුට ලෝකෙ මැව්ව කියලා වන්දනා කරනවද? ආන් ඒ මහා බ්‍රහ්මයයි මට මේ ඇවිල්ලා වන්දනා කළේ කිය. ඒ වෙලාවේ තමන්ගේ මවට හිතේ පැහැදීමක් ඇති වුණා. අනේ, මං වදින මහා බ්‍රහ්මයයිල මගේ පුතාට වන්දනා කරනවා නම් ඒ කාන්තයෙන් මගේ පුතා ශ්‍රේෂ්ඨයි කියලා. ඒ ශ්‍රේෂ්ඨ බව දැකපු තමන්ගේ මව් බැමිණිය, සාරි බැමිණිය, ඒ ශාස්ත්‍රඥ වහන්සේ කෙරේ පැහැදීම ඇති කරගත්තා. අවසාන මොහොතේ සෝතාපන්න වුණා. අපගේ සාරිපුත්යන් වහන්සේ තමන්ට උපත ලබා දුන් මව්බු මෞතුමියට ධර්ම අවබෝධය කරලා, තමන් උපන් මහ ගෙදර ඒ කුටියෙදිම පහන් සිලක් නිවේ යන්නාසේ පිරිනිවන් පාවදාලා. ඉතින් ඒ නිසා පින්වත්නි, උන්වහන්සේ ගුණකඳ අපිට මෙච්චරයි කියලා කියන්න බැහැ. අපිට සුළු වෙලාවයි තියෙන්නේ. ඒ වෙලාවේදී අපි මේ සිත පහදා ගැනීම පිණිස කතා කළේ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් දහම් සකී ආකාරයෙන්ම පවර්තනය කරපු භාග්‍යවතුන් වහන්සේගේ අනුජාත පුත්‍ර වූ භාග්‍යවතුන් හදමඩලින් උපන් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ සෙම්පතියානන්නෝ පැවිදි ශ්‍රාවකයන්ට භාග්‍යවතුන් නිරන්තරයෙන්ම මිම්ම හැටියට තියාගන්න කියා වදාළ ප්‍රඥාවෙන් අග්‍ර වූ
ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. වස්සානේ ධර්මදේශනා.